වෙනද වගේ මම ඔයාලව අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 11 ශ්‍රේණියේ 7 වන පාඩමයි. පාඩමට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි දැන් බලමු පාඩම. ආහාර පරිරක්ෂණය. ආහාර පරිරක්ෂණය යනු ආහාර නරක් වීමට බලපාන සාධක කෘත්‍රිම පාලනය කර ගනිමින් ආහාරවල පෝෂණ ගුණය, වයනය, රසය හා පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමින් ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය. ආහාර පරිරක්ෂණයේ වැදගත්කම මොනවද කියලා බලමු. ආහාර පරිරක්ෂණයේ මගින් ආහාර ද්‍රව්‍යවල නාස්තිය වළක්වා ගත්‍රික්ත ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම. ආහාර පරිරක්ෂණ ක්‍රම මගින් తాවකාලිකව ලැබෙන කෘමි භෝග අසනුවර වසර පුරාම භාවිත කළ හැකි ගැනීම. පරිරක්ෂණ කළ ආහාර පරිරක්ෂණයේ භාවිතා කළ හැකි වීම. ආහාර පරිරක්ෂණ ක්‍රම ආහාර පරිරක්ෂණයට යොදා ගන්න සෑම ක්‍රියාකාරකමක්ම එක් මූලධර්මයක් හෝ මූලධර්ම කිහිපයක් භාවිතා වේ. සුද්‍ර ජීවීන් අක්‍රිය කිරීම මගින් ආහාර පරිරක්ෂණය කිරීම. ආහාර පරිරක්ෂණ ක්‍රම 1 වියලීම 2 උෂ්ණත්වය පාලනය 3 සාන්ද්‍රීකරණය 4 පැසවීම 5 දුම් ගැසීම 6 පරිරක්ෂක ද්‍රව්‍ය යෙදීම වියලීම වියලීමේ ආකාර 3යි සූර්ය තාපයෙන් වියලීම උඳුනේ වියලීම විසිරි වියලීම උෂ්ණත්වය වැඩි කිරීමේ ක්‍රම උෂ්ණත්වය වැඩි කිරීම මගින් ආහාරය කල්තබා ගැනීම හා ක්‍රම දෙකක් භාවිතා කෙරේ 1. පැස්ටරීකරණය 2. ජීවාණුහරණය පැස්ටරීකරණය කියන්නේ මේ කාලයේදී ආහාර අධික උෂ්ණත්වයකට භාවිතා කර ගනිමින් සිසිල් කර උෂ්ණත්වය ගබඩා කරනු ලැබේ. ජීවාණුහරණය මෙහිදී සෙල්සියස් අංශක 121 ක උෂ්ණත්වයක වර්ග අඟලකට රාත්තල් 15 ක පීඩනයක් යටතේ විනාඩි 15ක් ආහාරය රත් කරනු ලබයි. පැසවීම පැසවීමේ ආකාර 3ක් තියෙනවා. ලැක්ටික් අම්ල පැසවීම, ඇසිටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම. එන්සයිම අක්‍රිය කිරීම මගින් ආහාර පරිරක්ෂණය කිරීම. එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා ආහාර පරිභෝජනය කිරීමට නොහැකි ආහාරයේ කහට පිපීම, කොළ එළවලු ඉදීම ආදී තත්ත්වයේ පවතී. ආහාරයක අඩංගු එන්සයිමේ ක්‍රියාකාරකම් වීමට අවශ්‍ය ප්‍රසක්ත සාධක වන්නේ සුවිශේෂී ප්‍රසක්ත උෂ්ණත්වයක පැවතීම සහ ජලීය මාධ්‍ය පැවතීමයි. එන්සයිම අක්‍රිය කිරීම වියලීම ශීතනය අධිශීතනය බ්ලාංචීකරණය වියලීම වියලීමේදී ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය අඩු කිරීම මගින් එන්සයිමයේ ක්‍රියාත්මක වීම වේගය අඩු කරයි අධිශීතනය ශීතනය ශීතනයේදී එන්සයිම ක්‍රියාකාරී වීමේ වේගය අඩුවේ අධිශීතනයේදී එන්සයිම ක්‍රියාකාරීව පවතී බ්ලාංචීකරණය වියලීම සඳහා එළවලු කැවිලි කැපීම සෛල ඇති එන්සයිම වාතය නිරාවරණය වේ. එන්සයිම වාතයේ ඇති ඔක්සිජන් සමග පූටිකාගම කිරීම කැපුම් පෘෂ්ඨයේ මතුපිට කහා පිපීම එම වළක්වා ගැනීම සඳහා එන්සයිම අක්‍රිය කිරීම බ්ලාංචීකරණය වේ. මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැළැක්වීම ධාන්‍ය මාංශ භෝග එළවලු එළවලු හා පළතුරු ආදිය භෝග විවිධ ක්‍රමයේ හානිවලට ගොදුරු වේ. ධාන්‍ය හා මාංශ භෝගවල තෙතමනය අඩු කිරීම මගින් කෘමි හානි වළක්වා ගත හැකිය. එමගින් ආහාර පරිරක්ෂණය වෙනවා. ආහාරවල අඩාගය වැඩි කිරීම ආහාරවල ගුණාත්මක බව වැඩි කර ගැනීම සඳහා පෝෂණයක් හෝ පෝෂක කිහිපයක් සම්බන්ධ කිරීම ප්‍රමාණවලින් ආහාරයේ එක්කර ගැනීම ආහාරවල අගය වැඩි කර ගැනීම. ආහාරවල අගය වැඩි කර ගැනීමේ වැදගත්කම මොනවද කියලා බලමු. පෝෂක ඌනතා ඇතිවීම වැළැක්වීම ආහාරයේ ගුණාත්මක බව වැඩි කිරීම ආහාර සකස් කිරීමේදී හානිය පෝෂක නොවැතීම ආහාරයේ ගුණ අඩංගු පෝෂක අවශ්‍යතාව කර ගැනීම පහසු වීම වෙළඳපොළ ඉල්ලුම වැඩි කර ගැනීම අගය වැඩි කිරීමේ විවිධ ක්‍රම මොනවද කියලා බලමු. සාරු කිරීම ප්‍රබල කිරීම අවම සැකසීම ආහාර අවම සැකසීමේ පොදු ක්‍රියාකාරකම් මොනවද කියලා බලමු. ආහාර ද්‍රව්‍ය තේරීම හා පිරිසිදු කිරීම අනවශ්‍ය කොටස් ඉවත් කිරීම අවශ්‍ය ප්‍රමාණවලින් සැකසීම. අදට මම ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.